ඔබට අභියෝග බාරගතයති. ඒ හැමෝම කරන්න නිසා නෙවේ තමන්ටත් කරන්න පුළුවන් කියලා හිතන නිසා. අද දවසෙත් පාසලේ හැමෝම එකතු වෙලා පාසලෙන් එළියට අඩියක් තියන සූදානම්. එතමයි වණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා මහාවිද්‍යාලයේ පාගමන. කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඉදිරියට යන ගමන් අපි කතා කරමු. ඔබත් එකතු වන අද ටොප් ලයිට් සමග. කැමති සතුරෙන් ඉන්න තවත් ටීම් එකක් එක්ක අපි කතා කරන්න. කතා කරොත් ඔයාගේ නම මොකද? මම නිවේෂ අධිෂානේ. මොකද හිතේ නැත් දවසක? අතන ගොඩක් සතුටුයි අපි ඉස්කෝලේ 9 වෙනි සංවත්සරේ අපි ගොඩක් සතුටින් එකට සහභාගී වෙන්නේ. මොකද ඔය පිටිපස්සේ ඉන්න කණ්ඩායම? මගේ නේවි කැඩට් ටීම් එක. මගේ කියලා කියන්නේ මගේ කියන දේවල් හැමදේම. එහෙම නැහැ. ඒ වුණාට මේක මගේ ඉස්කෝලේ ඒ වගේම මගේ ටීම් එක. මගේ කියන එකද ලේසි? අපේ කියන එකද? අපේ කියන එකත් ලේසි. ගොඩක් ගැලපෙන්නේ මගේ. හරි. ඔයාගෙන් පිටිපස්සේ තවත් යාළුවෝ කෙනෙක් අපි කතා කරමු. ආ කවුද? සසිනි මල්ෂා. බැජස් ගොඩක් තියෙනවා. මොනවද මේ බැජස්? කැඩට් කැම්ප් ගිහිල්ලා හම්බෙච්ච ඒවා. ඔය හැමදේම ගන්න කොච්චර ට්‍රයි කරාද? ගොඩක් ට්‍රයි කරා. 2014 ඉඳන් ට්‍රයි කරනවා. සාමාන්‍යයෙන් කැම්ප් එකට ගියාන් පස්සේ එළියේ ආවෙ ඉන්න වෙනවා. කළුයි කියලා බයයිද? නෑ, කළුනාට ධෛර්යය තියෙනවනේ. හදවත කොච්චර හයියක් තියෙනවද? ගොඩක්. ආගේ නමත් කිව්ව. මම ආශා. ආශා කොහමද දවස? අද ගොඩක් සතුටුයි. විශේෂයෙන්ම ශිෂ්‍ය බට කණ්ඩායමත් එක්ක යන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. මේ වගේ ටීම් එකක් බලාගෙන කලේසි වැඩද අමාරුවට? ලේසි නැහැ. මොකද ගෑනු ළමයිම ගොඩක්. ඒත් මේ ළමයින්ගේ උදව්වක් තියෙන නිසා ගොඩක් ආසාවෙන් ඒ වැඩේ කරනවා. මේ කාලේ පහු කරලා ආවේ. ඒ කාලේ තිබ්බ හීන වටක් තිබ්බද ඒ කාලේ? ඔව්, දැන් මේගොල්ලොත් එක්ක ඉද්දි ඒ කාලේ හීන ගොඩක් මතක් වෙනවා. දැනට ඒ හීන ගොඩක් සබෑ කරගෙනත් තියෙනවා. ඉතින් මට සතුටුයි. ඔයාගේ නමත් කිව්වොත්? නබිලා හසන්. කොහොම ජීවිතේ? හොඳයි. ටීම් එකක් ඉන්නවා. ටීම් එක පිටිපස්සෙන් එන්න. ආ, ඉස්සරහින් යනවා. මොකද වෙන්නේ? මම තමයි ලීඩ් කරන්නේ. අපේ පිටිපස්සෙන් එනවා කට්ටිය. අරට මේක අලුත් දෙයක්. මොකද හිතන්නේ ඒක? හොඳ දෙයක්. මම හිතන හොඳ එක්ස්පීරියන්ස් එකක් හැමෝටම. ආශාවක පිට යන පළවෙනි වතාවද කිවිනි වතාවද? පළවෙනි වතාව. ආගේ නමත් කිව්ව? මම ශබ්නම් සිනා. මේ කොඩිය යටතේ කොච්චර කාලයක් හිටියද? අවුරුදු 13. මොකද හිතන්නේ ඒ කාලේ? සතුට. ආ කවුද? දිල්හානි. ආගේ නමත් කිව්ව? තිරිනි සෙවන්දි. කොච්චර දුරක් වේ දෙන්නට ඇවිදින්න තියෙනවද? ග්‍රවුන්ඩ් එකට යනකම් අපිට ඇවිදින්න තියෙනවා. ඔයාගේ නමත් කිව්වොත්? තුල්සරා. කොහොමද ජීවිතය අදවස? ගොඩක් එක්සයිටඩ්. ඇත්තටම සාර්ථකයි කියලා හිතනවා. සිංහල, දමිළ, මුස්ලිම් මේ හැමෝම ඉන්නවා. මොකද හිතන්නේ ඒ ගැන? සන්තෝෂයි. ඔයා කවුද? ප්‍රවිෂා. පවුල ඉස්සර පොඩක් කිව්වොත්? මමයි අම්මයි තාත්තයි මල්ලි. මේ ටීම් එකේ කී දෙනෙක් ඉන්නවද? 8 දෙනෙක්. මේ කොඩියත් එක්ක කොච්චර කාලයක් ඉඳලා තියෙනවද? ගොඩක් කාලයක් ඉඳලා තියෙනවා. ඔයා කවුද? ශවින්දි විහංග. හීන ගොඩයිද? ඔයාගේ නමත් කිව්වොත්? නර්තනා. නර්තනා? මොකද මේ බැජ් එක? පිරිවෙඩ් බැජ්. ඔක ගන්න කොච්චර ට්‍රයි කරාද? ගොඩක් ට්‍රයි කරා. ඒ ට්‍රයි එකත් එක්ක මොනවාද අද ලැබිලා තියෙන්නේ? ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. ඔයා කවුද? දහසක් බලාපොරොත්තු ඇතිනේ. කොහොමද මේ දේවල් ඉටු කරගන්නේ? හොඳට ඉගෙනගෙන උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් දිරට යන්න. යාළුවා මේ Facebook ඉන්න ඕන කියලා හිතනවද නැද්ද? දෙපැත්තක් තියෙනවා. හොඳ දේවල් තෝරගෙන හරි දෙයක් කරන්න ඕනේ. ගමනත් එක්ක ඉන්නකොට තව පුංචිම දෙන්නෙක් අපිට හම්බුනා. ආගේ නම මොකද්ද? ජනුදි. ඇයි මේ කොණ්ඩෙ ඉදිලා? කොණ්ඩෙ සුදු වෙලා ඇයි මේ? ආගේ චරිතය මොකද්ද? එල්සා. ආගේ චරිතය මොකද්ද? ඇනා. කොහොමද අද දවසේ කොච්චර දුරක් ඔයාලට යන්න තියෙනවද? ගොඩක් දුර යන්න. කොහොමද අද දවසේ ඔයාට හිතෙන්නේ මොකද? හොඳයි. ඉස්සරහට යමු. කොහොමද අද දවසේ? හොඳයි. කී දෙනෙක් යාළු ඉන්නද පිටිපස්ස? 21ක් ඉන්නවා. ඉස්කෝලේ ආසම විශේෂ මොකක්ද? ගණිතය. ලුලොව ලැබුණත් වෙනස්.
මට ඇති වස්තුව ඔබයි දුවේ මුළු ලොව ලැබුණත් වෙනස් නොවේ මට ඇති වස්තුව ඔබයි දුවේ ඇත්තද තාතේ ඇත්තද තාතේ කිව්වට නිවුල් කඳ නැත නිම්මා ඇස් දෙක වාගේ ඔබේ අම්මා කිව්වට නාවන් වාසනාවන් මුළු ලොව ලැබුණත් වෙනස් නොවේ මට ඇති වස්තුව ඔබයි දුවේ ඇත්තද තාතේ ඇත්තද තාතේ මිස්ගේ නමත් කිව්ව අමරා මිස් කවුද මම අයිරාංගනී පාසලේ මොනාද ඔය කට්ටියට කරන්නේ අපි දරුවන්ට හොඳට ඉගෙනුම් ගිනුම් කටයුතු හරියට ඉෂ්ට කරනවා. ගෝලෝ කී දෙනෙක් ඉන්නවා? 39ක් ඉන්නවා. ගෝලෝ 39ම බලාගන්නක ලේසි වැඩක් අමාරු වැඩක්. අමාරු ඒ තාස්සාවෙන් තමයි කටයුතු කරන්නේ. ඔයාගේ නමත් කිව්ව. ඉනෝකා. ඔයා කවුද? මම ඉන්දුනවර. කොච්චර සුන්දර කාලයක්ද මේ ගත වෙන්නේ? ඇත්තටම අපි පාසල් ගිය කාලේ ආයෙත් මතක් වෙනවා. අපිට හරි සතුටින් තමයි අපි මේ පාසල් කාලේ ජීවිත මේ ගත කරන්නේ. ඔයාගේ නමත්? මම දය. කොහොමද අතීතේ? අතීතේ ඉතින් ගොඩක් සුන්දර අතීතයක් තියෙනවා පාසල් කාලේ තුල. ඉතින් මේ අත්දැකීම නම් හරි වටිනවා. මොකද ආපහු පාසල් කාලේ මතක් වෙනවා. ඉස්කෝලේ කොච්චර වෙලාවක් ඉඳලා තියෙනවද? ගොඩක් ඉඳලා නෑ, අවුරුදු 27ක් විතර. ජීවිතේ කොච්චර සතුටෙන් ඉන්නවද? රුම සන්තෝසයි. මිස්ගේ නමත් කිව්ව? ධම්මිකා. මිස්ගේ නමත් කිව්ව? නිල්මිනි. මොනවාද පාසලේ උගන්වන්නේ? මම මේ තුනවද ශ්‍රේණියේ තමයි උගන්වන්නේ. ඒ වෙන හැර පොතක බාලදක්ෂ වෘත්ති කරනවා. කොච්චර සුන්දරයිද මේ පාසලත් එක මේ වගේ දෙයකට ඉන්න ලැබීම. හරිම සුන්දරයි. තිබ්බ සුන්දරත්වය තවත් වැඩි වුණා. මිස් කවුද? මම. මං සන්ධ්‍යා. ධාරා. මම රත්න. මම නාලනී. මේ දරුවෝ අනාගතේ කොයි වගේ තැනකට යනවද දාස? යහපත් පුරවැසියෙක් වෙනවා දකින්න තමයි අපේ ලොකුම කැමැත්ත. පියා මුංචි බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේකෙන් පස්සේ ඉස්සරහට යන කට්ටියක් නවත්තගෙන කතා කරන්න හදන. ආගේ නම මොකද? රෝෂිනි. ආ කවුද? සුබෝදා. සුබෝදා කොහොම ජීවිතේ? හොඳින් ඉන්න. මොකද මේ සඳහා ගමනට මොනවද රෙඩි කරගත්තේ දේව? අපි මේ මැත් සෙක්ෂන් එකේ. මාව රවතුවා හොඳටම රවතුනා කවුරුත් නැපා කියන්දි මං පන් කළා මගේ ආතරේ මදි වෙලා යන්නට ගියත් වෙන් වෙලා නොලබුණ ඔබේ සෙනෙහෙ තනිකම හොඳයි මට සදා. ආගෙන මත් කිව්ව? මේ දානි. මේ දවසල හීන දකින්න කාලයද හීන සැබෑ කරගන්න කාලයද? හීන දකින්න කාලය. හීන පාට ලෝකෙක දෙන්නේ නැහැ නැත්නම් කොයි වගේද? පාට ලෝකෙක නෑ. ඉගෙන ගන්න එක තමයි මුල් තැන දීලා. වා කවුද? රශ්මි. ආගෙන මත්? සඳලි. වා කවුද? දිලක්ෂ. කොහොමද අද දවස? හොඳයි ගොඩක්. අද ගමන ගැන මොකද හිතෙන්නේ? ගොඩක් ෆන්. අමතක කරන්නම් බැරි ටවුන් එක මොකද්ද? බණ්ඩාරෙල. බණ්ඩාර ටවුන් එක කොතනද? වැඩිපුරම මතකයන් තියෙන තැන. එහෙම නෑ, ඉස්කෝලෙම තමයි. සමහර කැලඩි හිනාවෙන් ගොඩක් දේවල් කියන්න බැරි දේවල් කියනවනේ. වාගේ හිනාවත් ඒ වගේද? තමයි. වා කවුද? ඉසුරික. ඉසුරි, මෙයාගේ රහස් කොච්චර දන්නවද? ගොඩක් දන්නු. එයා ඔය අත් දෙක අල්ලන් ඉන්නවා වගේ රහස්ද නැත්නම් කොයි වගේ දේවල්? ගොඩක් රහස්. වා කවුද? රශ්මි. ටීම් එක ගැන මොකද හිතන්නේ? සතුටුයි. ටිකක් දඟකාර ගැල්ලාම කැට්ටියද අහිංසක ගැල්ලාම කැට්ටිය? දඟකාර. ඔයා දඟයිද? ටිකක්. ඔයාගේ නමත්? හේෂානි. හේෂානි, කොහමද අද දවස? ගොඩක් හොඳයි. අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් මගේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රෑනක්සේ ඉගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් මගේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ ඉනාවකින් දවස ආරම්භ කරලා තියෙන විතරක් නේ ගමන ඉස්සරහට යන ගමන්නේ. ඔයාගේ නම මොකද්ද? කලණි. කලණි, මොකද්ද මේ බැච් එක? 2009. කොහොමද අද දවස මොනාද ඉස්සරහට කරන්නේ? අද දවසේ පුළුවන් තරම් එන්ජොයි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ටීම් එකේ ඉන්න ලස්සනම ගෑල් ළමයා කවුද? මෙයා තමයි ඉතින්. එහෙම කියද්ද කොච්චර ආඩම්බරයි? ගොඩක් ආඩම්බරයි. කොලේක උස්සනවාද? එහෙම නැත්නම් ටික උඩට යනවාද? කොහොමද?
උස්සනවා. මොකද හිතන්නේ මේ කණ්ඩායමත් එක්ක ඉන්න එක? අවුරුදු 10කින් විතර තමයි 10කට කලින් තමයි විස්කෝලෙන් අවුට් වුනේ. ගොඩක් සතුටුයි ඉතින් ඒ කාලේ විදිහටම තාමත් ෆිට් එකේ ඉන්න ෆන් එකේ. ගන්න සැලරි එක එහෙම ඒ ගන්න සැලරි එකෙන් කීයක් වියදම් කරනවද කොණ්ඩෙට ලස්සන වෙන්න ඕවගේ දේවල් වලට? සැලරි එකෙන් භාගයක් විතර. ඇත්තට එහෙම කරන එක හොඳයිද නරකයි? හොඳයි ඉතින් මේ ට්‍රෙන්ඩ් එකට ඉතින් කරන්න ඕන තමයි. ඔයත් ඒ දේවල් කරනවද? ඔව්. ඔයා කවුද? හර්ෂණි. ඉනා වෙලා ඉන්නේ කොච්චර සතුටුයිද මේ කට්ටියගේ? ගොඩක් සතුටුයි. ඔයා කවුද? ශලනි. කොළඹ වගේ පැත්තකට වඩා මෙහෙට ආවම පස්සේ මේ දේවල් කොච්චර සුන්දරයිද? සුන්දරයි ගොඩක්. වකව් ඉරේෂා. ඉරේෂා කොහමද දවස්? ගොඩක් හොඳයි. වකව් නදීකා. වාගෙන නිලුෂා. නයිනි. වකව් නදී. අනිකම ගොඩක් කියලාට සුන්දර දෙයක්ද? ඔව්. අනිකමත් එක හිටපු කාලයක් තිබ්බද? තිබ්බ. අනිකමට ආදරය කරන කෙනෙක්ද නැත්නම් අනිකමට වෛර කරන කෙනෙක්ද? ආදරය කරන කෙනෙක්. අපි කතා කරොත් වකව් චතුරි. චතුරිගේ ටීම් එකේ කට්ටියට මම ඉස්සරහට එන්න කියලා කියනවා. වාගෙන මොකද? චතුරි. චතුරි කොහමද දවස්? අද හොඳයි. උනා කාලෙකට පස්සේ අකවුද? මමනිෂා. අවුරුදු කීයකට පස්සේද මේ සෙට් එක දැක්කේ? අවුරුදු 10කට ඉතින් පස්සේ. ටිකක් හැඩ වෙලාද, කෙට්ටු වෙලාද, මහත් වෙලාද? ඔක්කොම ලස්සන වෙලා. අකවුද? මනිෂා. හසල. ප්‍රිය. ටීම් එකේ ඉන්න පුංචිම කෙනාද? එහෙම වෙන්නේ නැති. පුංචි කෙනෙක් වුණාම පස්සේ කොච්චර ආදරයක් ලැබෙනවද? හොඳයි ඉතින් ඔක්කොගේම ආදරය ලැබෙනවා. කියුට් නේ. අකවුද? අශාන්. ආදරේ කරපු කාලයක් තිබ්බද? එහෙම නැත්නම් ආදරේ හොයපු කාලයක් තිබ්බද? ඔව්. දැක වතිපා සාමාන්‍ය වැඩිපුර සුන්දර ආදරේ කරන කාලේද ආදරේ හොයන කාලේ? හොයන කාලේ. වාගෙනම තිලිනි. තිලිනි කොහමද ජීවිත? හොඳයි, හොඳින් ඉන්නවා. ආදරේ කියන්නේ අකුරු හතරක්ද? එහෙම නැත්නම් ඒකට වඩා ලොකු තේරුමක් තියෙනවා? ඊට වඩා ලොකු තේරුමක් තියෙනවා. කරන එකද ලේසි, කියන එකද ලේසි, එහෙම නැත්නම් අහන එකද? කොහොම හොඳයි ඉතින් හොඳින් බැලන්ස් එක යනවනะ. ඊට කොහොමද බැලන්ස් කරන්නේ? මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනි. Who are we? Glorious! We are the Glorious! Blue and white! Glorious! Proud to be Glorious! F L O O R I E E N N Z Z මගෙන් ටීම් එක කතා කරලා තවත් කණ්ඩායමක් අපිට මුණ ගැහෙනවා. වාගේ නම මොකද? අවිෂ්ක. මොකක්ද බැච් එක? 2016. යාළු ගොඩක් ඉන්නවා. මේ යාළුත් එක මොනවද කරන්න try කරන්නේ? ෆන් එකක් ගන්න තමයි. වාගේ නමත් කිව්ව? තාරුණි. පෞලිස්සර පොඩක් කිව්ව? අම්මා ටීචර් කෙනෙක්, අප්පච්චි සර්වේ කෙනෙක්, අයියා කෙනෙක් ඉන්නවා, අකි කෙනෙක් ඉන්නවා. වාකව්? මං තරුෂි. තනිකමට ආදරය කරනක ලේසි වැඩක්. මම අම්මට නෑ. ඔව්. කොහමද කණ්ඩායමත් එක්ක ඉන්නේ? කණ්ඩායමත් එක්ක ඉතින් අද අපි ඕගනයිස් කළා වටහන්නක් ගන්න බලනවා. මොනවද ඉස්සරහට කරන්න try කරන්න? අපේ දැන් හවස අපේ DJ එකක් තියෙනවා. දැන් ඕකේ ගිහිල්ලා එතන අපි ෆෝමේෂන්ස් හැදෙලා අපේ ස්කෝඩ මේ ගෞරවයක් ගෙනත් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අනිත් අයට වඩා වෙනස් වෙන්න කියලා හැම වෙලාවෙම හිතනවද? නෑ. වාකවුද? මම මදිෂානි. පෞලිස්සර පොඩක්. අම්මේ තාත්තේ මමයි මල්ලි. ගොඩක් කට්ටි ඉන්නවනේ. එයා ඇතරින් මොනවද ඔයා කරන් try කරන්න? හැමෝම වගේ ඒ වගේ උනාට ටිකක් වෙනස් විදියට හිතන්න උත්සාහ කරනවා. ආගේ නමත් කිව්ව? ෂෙරින්. ෂෙරින්. ජීතේ තනිකමත් එක්ක ඉන්න, එහෙම නැත්නම් මේ යාළුවත් එක්ක ඉන්නද වැඩිපුර කැමති? යාළුවෙක් ඉන්න. යාළුව කොච්චර කාලයක් එකට හිටියද? අවුරුදු 13ක්ම. ආගේ නමත්? චත්‍රිකා. අම්රිනා. කොහමද ජීතේ? හොඳයි. අවුරුදු 90ක්.
ලොකු කාලයක් මොකද හිතන්නේ ගැන ගොඩක් සන්තෝසයි යාළුවෙක් එක්ක ගොඩක් සතුට වෙනවා මම ආ කවුද මෙලෙනි මොනාද මේ මූණේ තවරගෙන ඉන්නේ මේ ෆැක්ටරි පෙනිපුනි අයිටම් එකක් දාන් ඉන්නේ ඔයාලටම කියලා පාට ගොඩක් ඇති මොනාද තියෙන පාට දෙක අපිට තියෙන බ්ලූ ඇන් වයිට් ඒක කාගෙන් අහලාද ඔය කොණ්ඩේ ඔය පාට දැම්මේ සෝ කියන්නේ මගේ කැමැත්තට කරි ඉතින් පර්මිෂන් දුන්නා බැරි වෙලත් බොයෆ්‍රෙන්ඩ් කිව්වොත් ඔක කපල අයින් කරන්න ඕක කළු කරන්න කියලා හා කියනවාද බෑ කියනවා අනිවාර්යෙන් බෑ කියනවා Facebook ඉන්නවද? ඔව් ඉන්නවා. ඒක relationship add කරලා තියෙන්නේ නැද්ද? ඔයා කවුද? රිද්වි. Boyfriend ඉල්ලුවත් Facebook එකේ password එක මොකද කරන්නේ? දෙන්නේ. ඔයාත් එහෙම කෙනෙක්ද? නෑ මන් දෙනවා. ඔයා කවුද? හිමාෂා. ඔයාගේ නමත් කිව්වොත්? මම ප්‍රබාණි. මං කවෙන්? ඔයා කවුද? නදුනි. නදුනි කොච්චර දුරක් ඇවිදින්න තියෙනවද? තියෙනවා කිලෝමීටර් 8ක් 10ක් විතර. ඇවිද්ද පය? 10ස් වටි. එහෙම කියලා කොච්චර දුර ඇවිදලා තියෙනවද ලංකාව වටේම? ගොඩක් ඇවිදලා තියෙනවා. ලංකාවේ අමතක කරන්න බැරි ටවුන් එකක්. බණ්ඩාරල ඒකේ හැංගීච රාස්ත තියෙන්නේ එහෙම නැත්නම් හැමතැනම දකින්න දකින්න තර සුන්දර මතකයක් සුන්දර මතකයක් වා කවුද දේවුනි සිනලි තරුෂි තරුෂි ආද කොහමද ගමන හොඳයි වාගේ නමත් කු මනිෂා මනිෂා මොනවද මේ දවස්වල කරන්නේ මම දවස්වල ඉන්න ගෙදරට ගෙදරට ලයිටි ගොඩක් දේවල් කරන්න තියෙනවා ඉගෙන ගන්න ඇති එක එක දේවල් හීන ඇති මොනවද මේ දේවල් එක්ක කරන්නේ ඒ දේවල් එක ඉතින් හැමදේම හොඳට කරගෙන කරන කරන දේවල් හොඳට කරගෙන ඉදිරියට යනවා ඉතින් කරන දේ. ඉතින් පා වෙන දීලා තියෙන. ඒ වගේ තමයි තියෙන්නේ. ඒටි කාලෙකින් හම්බෙච්ච කෙනෙක් ජීවිතේට විශේෂ වෙනකොට එයාගේ හැමදේම දැනගන්න try කරනවා. එහෙම කරන්නේ නැහැ. වා කවුද? යශෝදරා. වාගේ නම? යශෝදරා. යශෝදරා. ගෙවල් කොහෙද? වන්නාල තමයි. ටවුන්. ටවුන් එකේ කොච්චර සුන්දර තැන් තියෙනවද? කොළඹ ඉඳන් කෙනෙක් આવත් බලන්න පුළුවන් තැන්? තියෙනවා ගොඩක්. sports theater banda wakau mishe wagena lumini ka kohomada dawasa hondai මදුසන්දෙන් තව සුපුන් සඳක් උදාවේ මදුසන්දෙන් තව සුපුන් සඳක් උදාවේ නලංගනයෝ යාමගේ සුපෙම් කතාවේ නලංගනයෝ යාමගේ සුපෙම් කතාවේ මදුසන්දෙන් තව සුපුන් සඳක් උදාවේ ලා 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 la 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 hadavate upandayave ulpatai oya dayam anuvanna kela katave alute vi priyave mama randi me nave ulpatai oya dayam me pemmala kela katave tavalute vi priya tan sadenta vasupun sandaku dave nalanganayo yamage supem katave nalanganayo yamage supem katave madu sandenta vasupun sandaku dave la 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 mamarandi me nave ulpatai oya dayave pemmala kala latave tavalutevi priyave nalanganayoya mage supem katave nalanganayoya mage supem katave madusanden tava supun sandakku dave madusanden tava supun sandakku dave madusanden tava supun sandak udave අපි කුංචි බ්‍රේක් එකක් ගත්තා බ්‍රේකෙන් පස්සේ නැවතත් අලු ටීම් එකක් එක්ක කතා කරන්න හදනේ ටිකක් මහන්සි ඇති කියලා හිතනවා මහන්සිද මහන්සි ඒ වුණාට හරි සතුටුයි අපි ඔක්කොම අල්ලේ ඉන්නේ වෙනෝදෙන් මං හිතන්නේ මේ අපේ වෝක් එකේ සුපිරිම තරු ටික අපි මං හිතන්නේ ඇත්තටම ඔය තරුවක්ද ඇත්තටම තරුවක් කියලා හිතනවා ගොඩක් කලකට ආදරය කරන කාලේදී තරු ගෙනත් දෙන්නම් හඳ ගෙනත් දෙන්නම් කියලා ගොඩක් කලකට කියන ඇත්තද ඒ කතා ඒක නම් ඉතින් දෙන අයගෙන් තමයි අහන්න ඕනේ ඔයාට කවුරු එහෙම දෙයක් කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවද නැත්ද දෙනකන් විශ්වාස කරන්න බෑ ඔයා කවුද හිරෝෂිනි කොහොමද ජීවිතේ
හොඳින් සතුටින් ඉන්නවා. ඔයා කවුද? මම ආශි. ඔයාගේ නම? ඉනෝෂා. පෞලිස්සර පොඩ්ඩක් කියවොත්? මම ඇමරිකල්ලා. බබාල තුන්දෙනෙක් ඉන්නවා. ඔව තමයි ඉස්සර. ඉස්කෝලේට කොච්චර ආදරේද? ගොඩක්. ඔයා කවුද? මම මෙහිරංගි. කීයද එළවල් බැච් එක? 2009 බැච් එක. මොකද හිතන්නේ අද ගමන ගැන? ගොඩක් සතුටු ස්කෝලේ වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න ලැබිච්ච එක ගැන. ඔයා කවුද? මම අකලංකා. කොහොමද අද දවසේ කොච්චර දුරක් ඇවිද්ද? අද කිලෝමීටර් 5කට වැඩි අපි ගියා. මේවයි ගමනක් යන්න හේතුවක් ඇති. මොකද ඒ හේතුව? 90th anniversary එක අපි අවුරුදු 90ක් වෙනවා පාසල් සම්පූර්ණ වෙන අවුරුදු 90ක්. ඔයා කවුද? මම සෙවන්දි. ඔයාගේ නමත් කිව්ව? ඉවෝනි. අනුපම. වරුණ. කොහොමද අද දවසේ මොකද්ද මේකේ ප්ලෑන් එක? දැන් අපේ තියෙන උත්සවයක් පවත්වනවා. ඒ වගේම තියෙනවා විනෝද ක්‍රීඩා එමත් තියෙනවා. පපරේ මියුසිකල් කෝල්ටද කැමති? DJ මියුසික් කෝල්ට. පපරේ. ඔයා කවුද? පියුමි. ඔයාගේ නමත් කිව්ව? පියුමි. පියුමි වගේ මා කවුද? නිරෝෂිකා. මදුෂි. රීනා. විනුක්ෂි. අද දවසේ මොකද්ද ඔයාගේ ටාගට් එක? අද ටාගට් එක ඉතින් හැමෝත් එක්කම එකට ඉන්න. ඒ කියන්නේ අපි ගොඩක් කාලයකට පස්සේ මේ ඉස්කෝලේ ළමයි කට්ටියත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් සන්තෝසයි. ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ යාළුවෝ කීපාරක් දැක්කද? කීපවතාවක්ම හම්බුණා. ඔයා කවුද? දීපිකා. ඔයාගේ නමත් කිව්ව? ඉරෝෂිනි. ඉස්කෝලේට කීපාරක් ඇවිල්ලා තියෙනවා ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ. ගණන් කරන්න බැරි තරම්. ඔයා විශ්වාස කරන්නේ රතගායේ තියෙන කෙල්ලෙක් ලැබෙන්නේ ගොඩක් වාසනාවන්ත කොල්ලෙකුටද? අනිවාර්යයෙන්ම. ඔයාට ඉන්න බෝයිෆ්‍රෙන්ඩ් උත් ඒ වගේද? එහෙම වෙන්නේ බෑ. ඒ කියන්නේ ඔයා යට වඩා වේගෙන් බයිසිකල් පදිනවද? එයාද වේගෙන් පදින්නේ? මම. ඔයා කවුද? මං තත්සරණ. ඔයාගේ නමත්? මේනක හර්ෂණි. ටීම් එක ඇතුලේ කොච්චර විනෝද දේවල් තියෙනවද? කොච්චර දේවල් කරනවද? ඉදිරියට තමයි දැන් කරන්න යන්නේ. ඔයා කවුද? ටුවෙන්. ලක්මාලි. සංජීව. ඔයාගේ නමත්? ෂෙහානි. මේවායි ගමනකට සාමාන්‍යයෙන් මේකප් එක කියන දේ වැදගත්ද නැද්ද? වැදගත් අනිවාර්යයෙන්ම. ගමන කොයි වගේද? බොහොම සුන්දරයි. ඔයා කවුද? මම මෙයාගේ අම්මා. දෙන්නත් එක්ක එකට යන්නේ කොයි වගේ ගමනක්? සන්තෝසයි සතුටුයි. අම්මයි දුවයි දෙන්නටම එකම ඉස්කෝලේට එන්න ලැබීම කොච්චර වාසනාවක්ද? වාසනාවක්. ලොකු වාසනාවක්. ඔයා කවුද? හවින්දයා. පෞලිස්සර පොඩක් කතා කරු. නංගි මල්ලි අයියයි. ඇස් කතා කරනවා කියන්නේ ඇත්තද? ඔව්. ඇස් කතා කරන එකත් භාෂාවක්ද? ඔව්. ඒ භාෂාව ඔයා කොච්චර ඉගෙනගෙන තියෙනවද? චුට්ටක් විතර. චුට්ටෙන් කොච්චර දේවල් කරලා තියෙනවද? ගොඩක් දේවල්. මොකද හිතන්නේ පාසල වෙනුවෙන් අද දවසේ මේ වගේ ගමනක් එන්න ලැබීම ගැන? ගොඩක් සතුටුයි. ගොඩක් සතුටුයි. පිටිපස්සේ යාළුවෙක් ඉන්නවා. පරිසං කරලා ගෙදර ගෙනියනවද? අනිවාර්යෙන්. ඒ මගේ. මේ ගමනත් එක මොනවාද එකතු කරගත්තේ? ගොඩක් අද්දගීම එකතු කරගත්තා. ඔයාගේ නමත් කිව්ව? සේපාලි. මේකේ කීයද? මේකේ වේගයද? මේකේ වේගය නාදාවි 10ට 20ට වගේ. ඔයා කවුද? ගීතිකා දිසානායි. වේගෙන් යන එකද හොඳ? එහෙම නැත්නම් හිමීට කියලා ගමන ඉවර කරන එක? හිමින් යන එකේ ලොකු ජොලියක් ලැබුවාද ඇත්තටම. LFC බණ්ඩාරනායක 2003 බැච් එකත් එක්ක අපි කතා කරන්න හදන්නේ. කොහොමද අද දවස? ගොඩක් සතුටු වුණා අපි. අවුරුදු ගොඩක් ගත වෙලා තියෙන්නේ ඉස්කෝලෙන් අවුට් වෙලා. මොකද හිතෙන් ඉස්කෝලේ කාලේ ගැන? ඉස්කෝලේ කාලේ ගොඩක් සුන්දරයි. ඒ මතකේ අපිට අලුත් කරලා දුන්නට අපේ ආදිශ්‍ය සංගමයට අපි ගොඩක් ස්තුතිවන්තයි. ආ කවුද? මම ෂෙරින්. අතීතේ ගිහිල්ලා මතකයන් අලුත් කරගන්න ඕන නම් කොතනින්ද පටන් ගන්න? අවුරුදු 14කට කලින් මේ කට්ටියම අපි කොමර්ස් වලත් හිටපු කට්ටිය, පුංචි පන්ති වල ඉඳන් හිටපු කට්ටිය. ගොඩාක් සතුටු යාළුවෝ ගොඩාක් හම්බුණා. සතුටුයි ගොඩක්. වා කවුද? මදුවන්ති. විශාක. සංජීව. නිලු. එළවල වලට මොනවද කරේ? ආට් කරේ. අද ඒ හැමදේමත් එක යාළුවෝ එකට එකතු වෙලා මොකද හිතෙන්නේ? ගොඩාක් සතුටුයි. ගොඩේ කලින් යාළුවෝ ටික හම්බුනේ ගොඩාක් සතුටුයි. පවුලක් වගේ පිරිසක් ඉන්නේ. මේ පවුලට කොච්චර ආදරේ? අනිවාර්යයෙන්ම මම ගොඩාක් ආදරේ. මොකද අපි කාලයකට පස්සේ අවුරුදු 14කට පස්සේ මේ වගේ එකතු වුනේ. ඒ ගැන ගොඩාක් සතුටුයි. පුදුම සතුටක් දින ආයෙත් අපි පාසල් කාලේට ගියා වගේ තමයි දැනෙන්නේ. අදත් පොඩි පන්තියේද? ආගෙන මත් අනෝජා පොඩි පට්ටියෙන් පටන් අරගෙන ලොකු තැනකට එනකොට මොනවද තියාගත්ත දේවල්? අම්මෝ තියාගත්ත දේවල් ගොඩායි. මතකයන්, යාළුවොත් එක්ක ගත කරපු සුන්දර මතකයන් හැමදාමත් තියෙනවා. ආගෙන මත් කිව්ව? හර්ෂි. ඔයා කවුද? බුද්ධිකා. කොහොමද ජීවිතේ? හොඳයි. ජීවිතේ ලස්සන කාලේ ගත වෙලාද? එහෙම නැත්නම් ලස්සන කාලේ ඉස්සරහට තියෙන? ඉස්සරහට තියෙන, ඉස්සරහට. ඔයා කවුද? වත්සල. ආගෙන මත්. මම ඉන්දිකා. වසන්ත කාලේද ගිම්හාන කාලේද මේ තියෙන්නේ? වසන්ත කාලේ. සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා, මුව මත මල් හස රැලි රඳා, මිහිරි දයාබරයි ඔබේ සෙනෙහේ, නොයි නුල් සෙනෙහේ ඔබ ලෙතු අතරේ මා දුටුවා, ඔබගේ සෙවනේ රැඳුනා, මුළු ලොව මගේ ඇයි සිතුනා,
සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මුව මත මල් හස රැලි රන්දා මිරි දයාබරයි ඔබේ සෙනෙහේ නොයිනොල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවනේ රැඳුනා මුළු ලොව මගේ ඇයි සිතුනා කොහොම ජීවිතය කියලා ඇහුවොත් මොනවද දෙන උත්තරේ ජීවිතේ සුන්දරයි ජීවිතේ මල්ද ඔව් මල් ලස්සන මල් අත්තක ඉන්නේ මේ මල් අත්තේ කොච්චර සුවඳයිද මල් ලිටල් ෆ්ලවර් කිව්වොත් ඉතින් සුවඳ මල් තමයි ඉතින් බණ්ඩාරවල තියෙන ආ කවුද මම සසනේ සමරකෝන් කොහොමද අද දවස අද දවස ගොඩක් අපිට සතුටුයි අවුරුදු පහකින් මගේ හොඳම යාළුවා අපි දෙන්න දැක්කත් අද අවුරුදු පහකින් මේ වගේ දෙයක් අපේ ආදිශිෂ්‍ය සංගමෙන් 90 වෙනි සංවත්සරය වෙනුවෙන් ඒගොල්ලෝ ඕගනයිස් කරපු එක ගැන අපි ගොඩක් thank you කියනවා අපේ all girls association එකට හොඳම යාළුවා කියලා අවුරුදු පහක් දකින්න තු ඉන්න පුළුවන් මේගොල්ලෝ තමයි ඉතින් අපි බලන්න නැතුව බණ්ඩාර වලට එන්න නැතුව හිටියේ ඒ කියන්නේ ගම දාලා ගියපු කෙනෙක්ද මෙයා අනිවාර්යෙන්ම ගම හැර ගිය එකෙක් යනවා මාකාසේ අවසන ප්‍රේමාදරේ ගිරවෝ කොලෝ මිදුනා මාදරෙන් ප්‍රියඹා යනවා මාකාසේ අවසන ප්‍රේමාදරේ ගිරවෝ කොලෝ මිදුනා මාදරෙන් පිම්බෙන්ද දායිඳන් උපුන්හදේ හිතවේදනාරි දුම්මි දුම්මදේ ජීවිතේ පුරා පවන්සලේ මල් මල්යවුන් මේ ජීවිතේ පියබා යනවා මාකාසේ අවසනයි ප්‍රේමාදරේ ගිරවෝ කොලෝ මිදුනා මාදරෙන් රැනින්ද යනොදී හිතේ උපන් නෑ පෙම්වති කියාරුවක් ඉතින් පෙම්යදම් සිඳි බිඳි ගින් මල් මල් යොවුන් වියේ ජීවිතේ පියඹා යනවා මාකාසේ අවසන ප්‍රේමාදරේ ගිරවෝ කොලෝ මිදුනා මාදරෙන් ලස්සන ටැටූ එකක් මොකද මේ ඩිසයින් කරලා I love LFC. කොච්චර ආදරේද ඇත්තටම පාසලට? ගොඩක් ආදරේ. I love you කියන්නේ පිරිමි ළමයි අහන ප්‍රශ්නයක්ද? පිරිමි ළමයිට විතරක් නෙවෙයි. ඇත්තට මේකට උත්තරයක් තියෙන්න ඕනේද? උත්තරයක් මන් නම් හිතන්නේ. ඇත්තටම උත්තරයක් ඕනේ නැද්ද? උත්තරයක් ඕනි. ඔයා කවුද? මම ඖෂධි. කොහොමද ජීවිතේ? හොඳයි. අද දවස වෙනුවෙන් ගොඩක් දේවල් සූදානම් කරලා තියෙනවා. තිබුණා සූදානම් කරලා තිබ්බ දේවල්. ගොඩක් දේවල් සූදානම් කරලා තියෙනවා. ඉස්සරහට බලද්දි දැක ගන්න පුළුවන් මොනවාද සූදානම් කරලා නැත්තේ කියලා. ආ කවුද? මම රුවනේ. ගමනේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. කොච්චර දුරක් ආවද? ගොඩක් දුරා. ආ කවුද? රාධිකා. ඔකේ තනියම ඉන්නද? ඕ නෑ. මේ ටීම් එකත් එක්ක මොනවාද කරන්න try කරන දේවල්. දැන් නම් අපි ඔක්කොම එකට ඉන්නේ. ඉස්සරහට දෙකට ඉඳලා ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර දේවල් පුංචියට පටන් ගන්නවනේ. මොනවාද ඔයාලගේ පාසල වෙනුවෙන් දිනු වෙනුවෙන් පුංචියට පටන් ගන්න? අපි දැනට නම් ගොඩක් දේවල් කරලා තිනවා. අපි විතරක් නෙවෙයි අපි ස්කෝල් හැමෝම එකට විතර ගොඩක් දේවල් කරලා තිනවා. ඉස්සරහට බලාපොරොත්තු වෙන විදිහම කරන්න. ආ විශ්වාස කරන්නේ. ආදරේ කරන්න පින් කරන්න ඕනේ. ඔව්නේ ඔව්. වා කවුද? මදුෂික. කවින්ද්‍ර. නයෝමි. අද දවසේ කොහොමද? ඇත්තටම හොඳයි. මොකද ගොඩාක් කාලෙකින් ඉස්කෝලේ හැමෝම ගුරුවරු හැමෝමත් එක්ක එකතු වෙන අවස්ථාවක් ලැබුණා. ඇත්තටම අපේ මේ විශේෂම ඔජි එකට ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහන මේ සංවිධානය කරපු එක ගැන. ඔයා කවුද? මේනුෂා. වචන වලින් කොච්චර දේවල් වෙනස් කරන්න පුළුවන්? ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. ඔයාගාව තියෙන වචන වලින් වෙනස් කරපු දේවල් මොනවද? වචන වලින් නැති වුණේ අලුගම් වුණත් ආයෙ එකතු කරගන්න පුළුවන්.
හයි කියලා කතාව පටන් අරගෙන බයි කියලා යන අයද ජීවිතේ වැඩි හයි කියලා ජීවිතේ එන අයද හයි කියලා ජීවිතේ එන අය එහෙම කට්ටිය කැටි කාලෙකින් හම්බෙලා ඔක්කොම දේවල් දැනගන්නද කැමති නැහැ ආ කවුද ඉරන්දික කොහොමද ජීවිතේ හඳයි හිනාවකින් දවස ආරම්භ කරන්න හිනාවකින් දවස ඉවර කරන්නත් ඕනේ මොනාද ගෙදර ආරයි ගෙදර ආරයන ගොඩක් දේවල් ආ කවුද මානි රංජල තනියම ඉන්නකොට යාළුවෝ මතක් වෙනවද ඔව් යාළුවෝ කී දෙනෙක් විතර මතක් කරන්න පුළුවන් ගොඩක් ඉන්නවා සමහර මං දැන් මට තමයි වැඩියෙන් යාළුවෝ ඉන්නේ තී සතුරු ඔක්කොමලා ද හම්බුණා ගොඩක් කාලෙකින් වාගාවත් තිබ්බද ඔයාගේ ෆෝන් එකේ වෙන නමකින් සේව් කරලා තිබ්බ නම්බර් එක නෑ නෑ ඔක්කොගේම මං හැම හරි නමින් සේව් කරලා තියෙනවා හැබැයි හිනාව නම් කියන්නේ එහෙම කතාවක් සමහර වෙලාවට pet names තියෙන්න පුළුවන් ඉතින් pet name එකත් හැමෝම දන්න pet names තමයි ආ කවුද ශානිකා වාගේ නම ප්‍රභාෂ් මේ යාළුවකමට අවුරුදු කීයද අවුරුදු 13ක් වාගේ නමත් කිව්ව තෂි ටීම් එක ගැන මොකද හිතන්නේ ගොඩක් හොඳයි ෆෝන් එකෙන් ඩිලීට් කළාම දාපු නම්බර් එකකින් ආයි පාරක් හායි කියලා මැසේජ් එකක් ආවොත් ඒක සර්ප්‍රයිස් එකක් වේද නැත්නම් කොයි වගේ දෙයක් වේද සර්ප්‍රයිස් එකක් වේ හැබැයි ඒ ඩිලීට් කරපු නම්බර් එකට ආයි කතා කරන්න හිතෙන්නේ නැත්තම් හිතෙන්නේ නැති වෙයි ඉතින් හැබැයි මතකයන් මතක් වුණා මොන කරන්නද වා කවුද ජනති අතීතයේ සිහිනයක් පමනයි නෑ නෑ සැබෑ අද සැබෑවක් වෙලා තියෙන යාළුව ඔක්කොම වට කරගෙන මොකද හිතෙන්නේ වඩා සතුටේ වා කවුද නයන මාලි කවුද මේ මූණ ඉරියෙන්ද අපේ යාළුව තමයි යාළුකමට හැමදේම බෙදා ගන්නවා රහම් බත් එක්ක ගිනාවේ කවුද ඒ දවස්වල අද නම් ගිනාව ඉස්සරි ඒ දවස්වල නම් ඔක්කොම වගේ ගිනාව අද ඉස්සල්ලාම් බත් එකේ තියෙන දේවල් වලට අත තිබ්බේ කවුද හතර දෙනෙක් එකතුලා අත තිබ්බා ඒ හතර දෙනා මතක් ඉසුරි ශානිකා නිලු මම උමේෂා ලොකු බත් එකක් යන්නේ නැතිනම් බත් කටවල් කීයක් යා එක කටයි වා කවුද සමුදි මේ වගේ යාළුකමක් කොහටත් තියෙන්නේ නැති කොහමද ඒ ජීවිතේ ගොඩක් සතුටින් කාලේ ගත කරා වා කවුද ඉෂාරි ආගෙනම ෂෙහානි එරංගි වාගේ නමත් කිව්ව එරංගි අද දවසේ කොහමද මේ යාළුවොත් එක්ක ගත කරන්නේ සතුටේ ඔක්කොම හම්බුණානේ අද හැමෝම hina වෙලා ඉන්න වෙලාවක අපි කතා කරන්නේ වාගේ නම කිව්ව මගේ නම තීක්ෂණි hinaගේ මුල් ලෝකෙම වෙනස් කරන්න පුළුවන් පුළුවන් බැරි වෙලාවත් ඔයාව වෙනස් කරන්න කවුරු try කරු මං කැමති නෑ කවුරුත් එනේ මාව වෙනස් කරගන්න ජීවිතේ වෙනස් වෙන්න ඕන කාලයක් තියෙනවා ඒ කොයි කාලේ මං හිතන්නේ මේ කාලේ තමයි කොහොමද මේ යාළුවොත් එක්ක ගත කරන කාලේ මං හිතන්නේ මගේ ජීවිතේ නම් හොඳම කාලේ තමයි ඒගොල්ලොත් එක්ක ගත කරපු කාලේ අද කොච්චර වෙලාවක් යාළුවොත් එක්ක හිටියද පැය පහක් විතර ඒ යාළුවෝ කොච්චර වටිනවද ගොඩක් වටිනවා ආ කවුද මම තත්සරණි මොකද හිතන්නේ ආද දවස ගැන ඇත්තටම ජීවිතේ තිබුණ සුන්දරම දවසක් අද ආ කවුද අනුරාධ කොච්චර කාලයක් මේ යාළුවොත් එක්ක හිටියද අවුරුදු 13ක් ගියත්ම බැඳීමක්ද මේ ආත්මෙත් මේ යාළුවෝ හම්බුනේ ඔව් හොඳ යාළුවෝ ඒ වගේම ටික ජීවිතේට බලාපොරොත්තු වෙන අපි යාළුවෝ ඒ ඔක්කොම හිටියද වට ඔව් ටැග්ගින් ටැග් උතුම් ටැග් එහෙම කියලා ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් වෙන කෙනෙකුට දෙනවද ඒක නම් දන්න ඔයා කවුද සචිනි කොහොම ජීවිතේ හොඳයි ඔයා කවුද කාවින්ද දිසාලි උස කීයද 5 8යි මොනාද කරවි ස්පෝර්ට්ස් ස්කෝලේ නෙට්බෝල් ගහුවා ස්විමින් කරා මොනාද ගත්ත සහතික සම්මාන ගොඩක් තියෙනවා ආගෙනමත් රොනාලි හොඳට තිබ්බ කොණ්ඩේ ඔය ඉදිරිය පුංචි පුංචි කැලලුවට කපලා කොච්චර කල්ද දැන් අවුරුදු 3ක් විතර අයියෝ ඔය හොඳට තියෙන කොණ්ඩේ ඔහොම කරන්නේ ස්ටයිල් එක කලර්ස් ගොඩක් දාලා තිනවා ඒ කලර්ස් කීයක් විතර දාලාද ඔකට හයි එකයි ආගෙනමත් කිව්ව හේෂානි පෞලිස්සර වඩක් කිව්ව අම්මි මයි අපච්චි අකි ෆෝන් එකට බැරි වෙලාත් නොදන්න කෙනෙක්ගේ මිස් කෝල් එකක් එනවා හයි එකකුත් එනවා එහා පැත්තේ රවත් එකට හයි එකක් තියෙනවද නැත්නම් කෝල් එකක් ගන්න කෝල් එක කරන් අහනවා කවුද කියලා අඳුරනවා නම් කතා කරනවා නැත්නම් එතනින් එහාට නෑ ආදරේ කියන දේ ෆෝන් එක දිගේ මිස් කෝල් එකකින් එන්න පුළුවන්ද ඔව් සමහර විට ඒ කියන්නේ ඒ ආදරේ එහෙමද නෑ නෑ අපි කතා කරන් සූදානම් මේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් කීප දෙනෙක් සමග කතා කරොත් ඔයාගේ නම මොකද්ද දනංජනී දිල්හානි තිරිනි සෙව්වන්දි ඔය දෙන්නගේ අතර තියෙන පරතරය මොකද්ද මෙයා අපේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා මම උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා මොකද හිතන්නේ මේ වගේ යාළුව කට්ටියක් මේ වගේ කට්ටියක් එක එළියට බහින්න ලැබිච්ච එක ගැන ගොඩක්ම සතුටුයි අභිමානවත් ඉතිහාසයක් තියෙන පාසලක් විදියට අද පාගමන ඉතාමත් සාර්ථකව කරගන්න පුළුවන් වුණ ගැන ගොඩක්ම සතුටුයි අවුරුදු කීයක් පරණයිද ඔයාලගේ පාසල දැනට අවුරුදු 90ක් ඒ 90 ඇතුළේදී ගොඩක් දෙනෙක් බිහි වෙලා ඇති නම් වශයෙන් කීප දෙනෙක් මතක් කරොත් ක්‍රීඩාව ඒ වගේම සංගීතය පැත්තේ මේ වෙනකොට අපේ පාසලෙන් මිස් 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 ශ්‍රී ලංකා කෙනෙක් බිහි වෙලා තියෙනවා ඒ වගේම හැම ශ්‍රේෂ්ඨයක් තුලදීම කොළඹ පැත්තේ තියෙන වැදගත් අනතුරු බොහොමයක් දරන ආදි ශිෂ්‍යයන් පිරිසක් අපේ පාසලට ඉන්නවා. Thank you.
song to sing to tell me blue in everything. If you see the wonders of a fairy tale, you can take the future even if you fail. I believe in angels, something good in everything I see. I believe in angels. When I know the time is right for me, I'll cross the street, I'll have a dream. I have a dream, a fantasy. කොහොමද මෙච්චර කට්ටියකුත් මේ ගමනට එකතු වෙලා ඉන්න? කොච්චර සතුටුයිද මේ ගමනට එකතු වෙන්න ලැබීම? හරිම සතුටුයි. මම හරිම සතුටුයි. මොකද අපි විතරක් නෙමෙයි අපේ પરම්පරා ගානක්ම සමහර තුන්වෙනි પરම්පරාවත් මේ ඉස්කෝලේටම ඇවිත් තියෙනවා. විශ්වාස කරනවද ඔයාලා ඒ කාලේ විඳපු දේවල් අද ඉන්න දරුවන්ට විඳින්න පුළුවන් කියලා? ඇත්තෙන්ම කනගාටුදායකයි නමුත් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. මොකද අපේ කාලේ තිබිච්ච හැම දෙයක්ම නම් ළමයින්ට නැහැ. නමුත් අපිට නැති දේවල් සමහර තැලට තියෙනවා වෙන්න පුළුවන්. ඔයාගේ නමත් කිව්ව? දීප්තිද සිල්වා. ලියුම් ලියලා තියනවද මැසේජ් කරලා තියනවද ඔයාලා ඒ කාලේ? ලියුම් ලියලා තියෙනවා. ඇත්තටම කොච්චර සුන්දරයිද ඒ කාලේ? ගොඩක් සුන්දරයි. විශ්වාස කරන විදියට ලියුමක් තියාගන්න හොඳම තැන කොයිද ගෙදර? කාමරේ. කොට්ටයට නෙමෙයි පොත්වල කවරයක් ගහනවා. කොච්චර සුන්දරයිද ඒ අතීතේ මතක් කරන්නේ? ගොඩක්ම සුන්දරයි. ගොඩාක් සුන්දරයි. ඔයාගේ නමත් කිව්ව? ස්ටෙලා. ඔයා කවුද? මම රංජනී. පවුලක් අය කණ්ඩායමක්. කොහොමද ගමට මේ පාසලෙන් කොයි වගේ දෙයක්ද වෙන්නේ? ගොඩාක් සතුටුදායක දේවල් වෙනවා. 64 මායම් වලින් එකකට රහට උයන් ලැබෙනවා කියන්නේ 64 මායම් පුළුවන්. ගුඩ්. මට කිව්වොත් ඔයා උයන්න පුළුවන් කියන 64 න් එකක් නම් ඉතුරු ඒවා මොනවාද? ඒව කියන්න බෑ. ආගෙන මොකද? අංජසින්තා. කොච්චර ආඩම්බරයිද පරණ යාළුවෝ දකින්න ලැබීම? කොච්චර ආඩම්බරයිද කියන්නේ පුදුම සතුටක් තියෙන්නේ. හරිම සතුටුයි මේ යාළුවෝයි අපේ පරණ ඉස්කෝලේ ගැන පුදුම ආදරයක් ආසාවක් තියෙන්නේ. ආයිපර සුදුගවම අඳින්න හම්බුනොත් මොන වගේ පන්තියකටද සුදුගවම අඳින්නේ? ආ දෙවෙනි පන්තියට. කවුද ඒ දවස්වල ගන්න ඔප් මිස් කෙනෙක්ගේ නමක් කිව්වොත්? කමලා මිස්. ආ ඔයාගේ නමත් කිව්වොත්? දිලිපා. මම දන්නවා දැනුත් ලස්සනයි මේ හැමෝම. ඒ දවස්වල ලස්සනම ගෑල් ළමයා කවුද මේ ටීම් එකේ ඇතුළේ? කවුද? ලක්ෂ්මී බොකල වෙල. මෙමි. ඔව්. ඔව් යුමි අක්කත් ගොඩක් ලස්සනයි. ඔක්කොම ලස්සනයි. ඔයාගේ නම මොකද? ශරන්. ඔයාගේ නම? ප්‍රසන්. කාලේ ගත වෙලා හැබැයි තාමත් පාසලට ආදරය කරන ඉඳ මේ කට්ටිය අදත් ඇවිල්ලා ඉන්නවා. කොහොමද ජීවිතේ? හොඳයි. ඉතින් ඔහේ ගලාගෙන යන්න දීලා තියෙන. එහෙම නැත්නම් වෙනස් කරනවද? වෙනස් කරනවා. අද නම් ගොඩක් සතුටු නයි යාළුවොත් එක්ක. කොහොමද ජීවිතේ? හොඳයි. මේ යාළුකමට කොච්චර කාලයක් වෙනවද? පොඩි කාලේ ඉඳන්ම ග්‍රේඩ් 1 ඉඳලාම ඉන්න යාළුවෝ. ගොඩක් සතුටුයි. ඉතින් තාම එක වගේ තමයි. ඉස්කෝලේ කාලේ ලස්සන වෙන මොන වගේ දේවල්ද කරේ? මුකුත් කරේ නෑ. එක එක දේවල් ගෑල්ලා මේ මූණේ ගානවා. එක එක දේවල් කරනවා. ඔත් එහෙම කරාද? නෑ. වාකවුද? මම දුලානේ. මේ කියන කතා ඇත්තද බොරුද? ඇත්ත. කොහොමද ජීවිතය වාගේ? හොඳින් තියෙනවා දැන්. පරණ යාළුවෝ ගොඩක් එකතු වෙලා ඉන්න කොච්චර දුරක් ඇවිද්දාද මෙයාලත් එක්ක? ඉස්කෝලේ ගාව ඉඳන් ග්‍රවුන්ඩ් එකට එනකම් ආවා. ඒ දවස්වල නම් සෑහෙන්න ඇවිද්දා. වාගේ නමත් කිව්ව? මල්කා. අද දවස ටිකක් සතුරෙන් ගත කරන දවසක්. නිවාඩු පාඩු ඉන්න දවසක් මොනවද අද කරපු දේවල්? අද හොඳට විනෝදුණා. ආදරය කරන්න හොඳම තැන බස් එක නම් බස් එකේ ඉස්සරහද පස්සෙ සීට්ද හොඳ? පස්සම. ඒ කාලේ කාලේ කොච්චර සුන්දරයිද? ඒ වගේ තමයි මේ කට්ටිය මතක් කරන්නේ. ඇත්තටම ඒ ගිය බස් එකේ පාට මොකද්ද? ගොඩක් බස් වල පාට ගොඩක් තිබ්බා. ගියපු බස් එකේ රූට් එක මතක් කරමු අපි. එන්නේ නැහැ නේ අවේනා. අදසේ පාසලෙන් එළියට අඩියක් තියෙන ගමන් හැමෝම සතුරු කරන්න සූදානම් වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. අපි කතා කරන් සූදානම් වෙන්නේ ඕගනයිසින් කමිටිය එකත් එක්ක. අපි කතාව මුලින්ම පටන් ගන්න ඕනේ වාගෙන්. වාගේ නම මොකද්ද? මම සුදර්ශනී යාපා. ඕගනයිසින් ටීමේ කී දෙනෙක් ඉන්නවද? 15 දෙනෙක් ඉන්නවා. මොකද්ද මේ ගමන විශේෂ ගමනක්? ඇත්තටම අපි මෙතන එකතු වෙලා ඉන්නේ ඉස්කෝලට ගොඩාක් ආදරය කරන පිරිසක්. ඒ පිරිස අතර ඉන්නවා ගොඩාක් මහන්සි වෙලා ඉස්කෝලේ වෙනුවෙන් වැඩ කරන අය ඉන්නවා. නම් වශයෙන් කිව්වම ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා. නැත්තම් අපිට වැඩිය මහන්සි වෙන අයත් ඉන්නවා. ඉතින් ඒ පිරිස මෙතනට තව දෙන්නේ 3 දෙනෙක් මං හිතන්නේ අඩුයි. ඉතින් කැපවීමක් කරනවා. විදුවලට විශේෂ ආදරයක් තියෙන පිරිසක් තමයි ඉන්නේ. ආගෙනමත් කිව්ව? ගායත්‍රි ජෝසෙෆ්. කොච්චර කාලයක් ගියාද මේ ගමන සංවිධානය කරන්න?
අපිට සාමාන්‍යයෙන් මේ මාසෙ නම් වගේ අපි මේක ලැහැස්ති වෙලා කරගෙන ආවේ. සතුට කොහොමද අද දවසේ? ඉතාමත්ම හොඳයි, ඉතාම සන්තෝසයි. ටාගට් එකක් තියෙනද? මොකද ඒ ටාගට් එක? ඒ කියන්නේ අපේ අපේ ඉස්කෝලේ 90 වෙනි සංවත්සරය සමරන්නයි. අපි ඔක්කොමලා එක වගේ හම් වෙන පරණ යාළුවෝ එහෙම ගොඩක් දෙවල් ඉස්කෝලේට කරන්න. ඔයාගේ නමත් කිව්ව? නාදීකා. මේ පාසලෙන් බිහි වෙච්ච බොහෝ දෙනෙක් ඇති අද දවස වගේම. කවුද ඒ? නම් වශයෙන් මතක් කරු. ගොඩක් අය ඉන්නවා. නමුත් නම් වශයෙන් එහෙම දේශපාලන ශාස්ත්‍රයේ තියෙනවා, කලා ශාස්ත්‍රයේ තියෙනවා. බොහෝ දේවල් එකතු කරන්න ඇති. මේ ගමන ලස්සන කරන්න මොනවාද කරපු දේවල්? මොනවාද එකතු කරපු දේවල්? මම දැනට භාණ්ඩාගාරික හැටියට වැඩ කරන්නේ. කොහොමත් ඉතින් ෆයිනෑන්ෂල් තමයි මං කරේ. ආගෙන මත් බින්දියා. බින්දියා මොකද හිතෙන අද දවස ගැන? අද නම් ගොඩක් සතුටුයි. අපි හැමෝම එකතු වුණා. පරණ අයයි අලුත් අයයි ඉස්කෝලේ ඉන්න අයයි. ඉතින් අද දවස ගොඩක් විනෝදෙන් ගෙවුවා. කොහොමද අද දවස? ගොඩක් සතුටුයි. අතීතේ යනවා නම් අවුරුදු කීයක් ආපස්සට යනවද? ගොඩක් පොඩිම කාලේට යන්න පුළුවන්. ආගෙන මත් දීපිකා. කාන්ති ඉස්සරහා පොලිමේ හිටපු කෙනෙක්ද? ඔව්. ඒ පොලිමේ හිටපු කට්ටිය ගොඩක් ඉස්සරහාට ගිහිල්ලා දිනවා. කොච්චර සතුටුයිද අද දවස ගැන? ගොඩක් සතුටුයි. අපි හැමෝම ටීම් එකක් වගේ එකතු වෙලා ලස්සන වැඩක් කරා. සතුටුයි. වාගෙන මත් කිව්ව? මම මිහිරි. අපි කතා කරොත් ගොඩක් දෙනෙක් උදව් කරන්නේ නැති. උදව් කරපු කීප දෙනෙක් මතක් කරු. පාසලේ විදුහල්පතිගෙන් ඉඳලා ගුරු මණ්ඩලයේ හැමෝම අපිට උදව් කරා. අධිශේ සංගමේ හැමෝගෙම සහයෝගයෙන් අපි මේ වැඩේ සාර්ථකව කරා. ඉස්කෝලේ වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා, වියදම් කරනවා. ඔයාලගේ බැජ් එකෙන් ඉස්කෝලේ වෙනුවෙන් මොනවද කරපු දේවල්? පිටිපස්සේ නංගිලා කට්ටියක් කියනවා. අනිවාර්යෙන් අපි ලොකු දෙයක් කරා ඉස්කෝලේ වෙනුවෙන්. ඒ දේ ප්‍රතිඵලයක් ලෙස අපි මේක දකිනවා අද දවසේ. මේ අවුරුද්ද මේ විදිහට ගත වෙලා යනවා. එන අවුරුද්දේ මොනවද කරන්නේ? එන අවුරුද්දේත් අපි ලොකු බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. අපි ඒ දේවල් සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද කොච්චර දුරක් ඇවිද්දද? දුර ඇවිද්ද ගන්න නම් මතක නැහැ. ගොඩක් දුර ඇවිද්දා. ඒ ඇවිද්ද ගමනත් එක්ක මේ ගමට, මේ පළාතට, බණ්ඩාරවෙලට මොනවද කියන්න සූදානම් වෙන්නේ? බණ්ඩාරවෙලට ලස්සන දෙයක් කරා කියලා හිතනවා. අපේ පාසලේ අපිට අවශ්‍යතාවය තිබ්බේ ඇත්තටම බණ්ඩාරට ලස්සන දෙයක් කරන්නට. තව බණ්ඩාරලට එහා ගිය අධිශිෂ්‍යයන් පිරිසක් හිටියා. ඒගොල්ලොත් එකතු කරගෙන අවුරුදු 90ක් වෙන අපේ මේ කුඩකුසුම් බාලිකා විද්‍යාලයේ සමරන්න තමයි මේ සංවත්සර සමරුව තමයි අපි මේ ලැස්තිලා මේක ලස්සනට සංවිධානය කළ අවසන් කරේ. විශේෂ කෙනෙක් ඇති? එහෙම නැත්නම් කීප දෙනෙක් ඇති මතක් කරන්න. මතක් කරෝති? විශේෂයි කියලා කියන්න ඕනේ මගේ ඇත්තට මේ ඔක්කොම විශේෂයි මට. මොකද දැන් අපි මාස ගානක් තිස්සේ අපි ගොඩක් නිදි මරාගෙන අපි මේ මහන්සි වුණා. මට විශේෂයෙන් දෙන්නේ මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේදී ගොඩාක් කාර්ය බහුල නිසාද මෙතනට එකතු වෙලා නැහැ. මෙතන ඉන්නෝ කොහේ හරි වාසනා, ඉදිරිසිංහ සහ එරන්දි මුණසිංහ. ඒ දෙනා ගොඩාක් මාත් එක්ක හිටපු දෙන්නේ. ක්‍රිෂාලි ක්‍රිෂෝමිකා කළු ආරච්චි මගේ ලේකම්තුම, මම සභාපති යා ලේකම්. එයයි අපි මේ ඔක්කොම මේ ටීම් එකත් එක්ක තමයි මේක ලස්සනට කරේ. අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රළ කෙතරම් එතරම් මිහිරි ඔබ මට නම් සිත මැද පෙම්බරකම් සඟවා යන එන මග ඉඟි බිඟි කරමින් හොඳ නෑ කරන ඔය දඟකම් දුටුවොත් පාසලේ විවිධ පන්ති වලට බෙදෙනවා. හැබැයි අද දවසේ අක්කල නංගිලා ඔක්කොම එකතු වෙලා පාසලෙන් එළියට අඩියක් තිබ්බා. සතුරෙන් කතා කරන්න බොහෝ දේවල් තිබ්බා. මේ හොරාවට සමුදෙන්න වෙලාව ඇවිත්. නමුත් අලුත් දවසක් ඔබත් එක්ක කතා කරන්න මම වෙලාවෙන් කරගන්න කැමතියි. ඔබට පුළුවන් අපිට කතා කරන්න 0777 506 605 0114 709 700 මේ දුරකථනාංක දෙකම ඔබට ඉවෘතයි. තවත් අලුත් දවසකදී ලංකාවේ සුන්දර තැනකදී ඔබත් මාත් කතා කරමු. ගිහිල්ලා එන ඔබට සුබ දවසක්.